අයිබෝවන් ඩයිමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්නගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම කතා කරන්න යන්නේ තවත් ඉන්ඩෝ ප්ලාන්ට් එකක් ප්‍රචාරණය කරගන්න ආකාරය ගැන. ඉතින් මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගොඩක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ අද මම මේ කතා කරන ඉන්ඩෝ ප්ලාන්ට් එකත් නිවස තුළ විෂ වායු වර්ග උරා ගැනීමට සමත් වෙන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඉතින් මම කලින් වීඩියෝ වලත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙම ඉන්ඩෝ ප්ලාන්ට් එකත් නාසා ආයතනය මගින් පර්යේෂණ මගින් හොයාගෙන තියෙනවා නිවස තුළ විෂ වායු වර්ග උරා ගැනීමට සමත් වෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්න යන්නේ පෙපරෝමියා ශාකය ප්‍රචාරණය කරගන්න ආකාරය. ඉතින් මුලින්ම මම කියලා දෙන්නම් මෙන්න මේ වෝටර්මෙලන් පෙපරෝමියා පත්‍ර මගින් කොහොමද ප්‍රචාරණය කරගන්නේ කියලා. ඉතින් ඒ සඳහා ඔබට මෙන්න මේ පත්‍ර ටික හොඳ පිරිසිදු කතුරකින් හොඳට තියුණුවට කැපෙන කතුරකින් මේ ආකාරයෙන් කපලා ඉවත් කරගන්න. හොඳයි, මේ ආකාරයෙන් ලබාගත් පත්‍ර ටික ඉන්පසු අපි මෙහෙම ඉතාමත් සීරුවෙන් හරස් අතර කපා ගන්නවා. පත්‍රයත් මේ ආකාරයෙන් නඩුව කපලා ඉවත් කරනවා. හොඳයි, මේ ආකාරයෙන් කපාගත් පත්‍ර ටික ඉන්පසුව පැය දෙකක් තුනක් පමණ මද පවනේ වියලා ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. ඉර එළිය වැටෙන්නේ කොහෙත්ම සුදුසු නැහැ. ඉතින් පැය දෙක තුනකට පස්සේ ඔබට පුළුවන් මෙන්න මේ පත්‍ර කැබලිවල කැපුම් පෘෂ්ඨයන් මේ ආකාරයෙන් දිලීන නාශකයක ගිල්වා ගන්න. හොඳයි, ඉන්පසුව මේ පත්‍ර ටික අපි හිටව ගන්න භාවිතා කරලා තියෙනවා මම වැලි කොටස් හතරකට මතු පිටපස් එකක් ලෙස පාංශු මිශ්‍රණය. ඉතින් මේ සඳහා ඔබට වැලි පමණක් වුණත් යොදා ගන්න පුළුවන්. ඉතින් මම මුලින්ම මේ සොයිල් මික්ස් එක ජලයෙන් තෙත් කර ගන්නවා. Thank you.
හොඳයි. දැන් ඔබට පුළුවන් මේ පත්‍ර ටික සිටුවා ගන්න. ඉතින් ඊට කලින් ඔබට රූටින් හෝමෝන්ස් ඇප්ලයි කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඔබට රූටින් හෝමෝන්ස් හොයාගන්න අමාරු නම් මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා ස්වභාවික අමුද්‍රව්‍ය කොහොමද රූටින් හෝමෝන් විදිහට යොදාගන්න කියන එක. ඉතින් ඒකත් ඔබට මේ වීඩියෝ එකත් ඔබට නරඹන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් අපි රූටින් හෝමෝන්ස් ඇප්ලයි කරලා පංච මාධ්‍යයේ මෙහෙම සිටවා ගන්න. ඉතින් පාංශ මාධ්‍යයේ සිටුවා ගන්නවට අමතරව මෙන්න මේ ආකාරයෙන් ඔබ කලින් වෙන් කරගත්ත පත්‍රය වෝට ප්‍රොපගේෂන් සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබ කළ යුත්තේ මෙන්න මේ ආකාරයෙන් ජල භාජනයක මේ පත්‍රය ගිල්වලා තියන්න. සාමාන්‍යයෙන් සති 3ක් 4ක් වගේ යද්දී මෙහි මුල් ඇද්දවීම සිද්ධ වෙනවා ඔබට දකින්න පුළුවන්. ඉතින් ඔබ මතක තියාගන්න ඕන කරුණ තමයි සතියකට සැරයක් මේ ජලය මාරු කිරීම අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ මුල් වලට අවශ්‍ය ඔක්සිජන් ලබා දෙන්න නොහැකි වෙනවා. ඒ වගේම මදුරුවන් විතර දාන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ පෙපරෝමියා වර්ගයත් ඔබට කලින් වෝටර්මෙලන් පෙපරෝමියා වගේම පත්‍ර මගින් ප්‍රචාරණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ වර්ගය නම් දඬු මගිනුත් ප්‍රචාරණය කරගන්න පුළුවන්. අපි බලමු මේ කොහොමද කරන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ අත්ත තියම් කැපුමකින් මේ ආකාරයෙන් වෙන් කරගන්නවා. දැන් ඔබට පුළුවන් ඉතාමත් පරිස්සමෙන් මෙන්න මේ පත්‍ර ටික වෙන් කරගන්න. ඉතින් ඔබට මේ තනි පත්‍ර වගේම මේ විදිහට වෙන් කරගත්ත ස්ටෙම් එකත් ඔබට සිටුවා ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔබට පේනවා මෙන්න මේ පත්‍ර අසලින් සෑම ශාකයකම වගේ මේ පත්‍ර අසලින් ගැටයක් තියෙනවා. අපි නෝඩ් එකක් කියලා කියන්නේ මෙන්න මේ පත්‍රයක් අසල මේ ඉදමීමකට ලක් වෙලා තියෙන තැන. ඉතින් ඔබට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මේ ගැටයට තරමක් ඉහලින් මේ විදිහ කට් එකක් දාන්න. ඉස්සල වගේම අපිට මෙන්න මේ ටික පැය දෙක තුනක් පමණ මද පවනේ තියලා තියන්න පුළුවන් නිවස තුල සූර්යාලෝකය නොවැටෙන විදිහට. ඉතින් පැය දෙක තුනකට පස්සේ ඉස්සල වගේම අපිට මේ කැපුම් ස්ථාන දිලීරනාශකයක ගිල්වාගෙන රූටින් හෝමෝන්ස් ඇප්ලයි කරලා කලින් කතා කරපු පාංශු මාධ්‍යෙම මේ ආකාරයෙන් සිටුවා ගන්න පුළුවන්.
ඉතින් ඉස්සලා වගේම අපිට මේ පත්‍ර ඒ වගේම මෙන්න මේ ස්ටෙම් කටින්ස් වෝටර් ප්‍රොපගේෂන් සඳහා යොදා ගන්න පුළුවන්. ඉතින් ඉස්සලා වගේ මම ජල භාජනයකට මේ ආකාරයෙන් මේක එකතු කරා. සති 4කට විතර වගේ පස්සේ ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් මුල් ඇදලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් මේ ආකාරයෙන් මුල් ඇද්දපු අපේ පෙපරෝමියා පත්‍රය ඉන්පසු ඔබට ට්‍රාන්ස්ප්ලාන්ට් කරගන්න පුළුවන්. ඉතින් මේ සඳහා මම සොයිල් මික්ෂේක විදිහට භාවිතා කරලා තියෙනවා. මතු පිටපස් කොටස් දෙකකට වියලි ගොම කොටස් එකක්, ඒ වගේම ගංගාවැලි කොටස් එකක් සහ කොළ පොහොර කොටස් එකක් වශයෙන් මේ ආකාරයෙන් ඉන්පසු ඔබට මේ සිටුවා ගැනීම කරගන්න පුළුවන්.